උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අංක 222 න් 4 මිරිස්හේන මාකන්දන මඩපාත පිළියන්දල ලිපිනේ පදිංචි චනාලි දෙව්මිනී මහත්මිය හා පවුලේ සැම විසින් මෙම ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් සැප්තැම්බර් මාස 19 වන අද දිනට 30 වන ජන්මදිනයේ යෙදුණු මලින්ද විජේකෝන් මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය හා වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම චනාලි දෙව්මිනී මහත්මියගේ දෙමාපියන් වන MD ජයසේන මහතාටත් ශාන්ති ඉන්ද්‍රානි මහත්මිය හා පවුලේ සැමටත් මලින්ද විජේකෝන් මහතාගේ මෑණියන් වන ඉන්දිරා විජේකෝන් මහත්මිය හා පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ධර්මඥානය පහළවීම පිණිස මේ පුණ්‍ය ශක්තිය උපකාරයක්ම වේවා. මීට වසර 10කට පෙර පරලොව සැපත් මලින්ද විජේකෝන් මහතාගේ පියාණන් වන CB විජේකෝන් මහතාටත් දායකත්වයේ දරූ සියලු දෙනාගේ පවුල්වල පරලොව සැපත් සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් සම්මා දිට්ඨික දෙවියන්ටත් උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. දැනට පවතින කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින සියලුම දෙනාටත් මෙම වසංගතය දුරු කිරීම සඳහා අප කැප වී සේවය කරන සියලුම දෙනාටත් ලක්වැසි ලෝවැසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී ධර්ම අවබෝධය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. තස්මාතිහ භික්ඛවේ යං නතුම්මාකං තං පජහත තංෝ පහිනං දීගරත්තං හිතාය සුඛාය භවිස්සති इति. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ භවතුන් ප්‍රමුඛ නරඹන සවන් දෙන සදහැවර පෙන්නතොනේ පෘථග්ජන මට්ටමේ සිට කල්යාණ පෘථග්ජන මට්ටම පසු කර නිර්වාණ මාර්ගයට වැඩි යුතු පාරමිතා ධර්මයන් කවරේද? මට ලබා දී තිබෙන මාතෘකාව. මේ කියන අදහස ඒකාසංකේ දයාසංකේ සාරාසංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා බුදුණයි කියලා කතා කරන ආකාරයට දසපාරමිතා සම්පූර්ණ කරන්න ඕන කියන අදහසෙන් කියනවද දන්නේ නැහැ. පාරමිතා යන්නේ තේරුම පරතරයට පමනනවා පුරුදු කරනවායි කියන එක. අපි දකින්න ඕන අපි මෙලොවට පහළ වුණ පළවෙනි වතාව මේ නෙවෙයි කියලා. අපිට බුද්ධෝත්පාදයක් ලැබෙනවා නම් මිනිසත් බවක් ලැබෙනවා නම් සදහම් හමු වෙනවා නම් ඒ පින් කඳක් වීමේ උපරිම හේතුඵල පුරුදු කර යුතු ගුණ ධර්මයන් නැත්නම් ඒවා සතරේ පුරුදු කිරීමෙන් ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ දුර්ලභ අවස්ථාව ලැබෙන්නේ. පාරමිතා යන්න බුද්ධකාරක ධර්ම ගණේ වැටෙනවා ඇරුණාම තථාගතයන් වහන්සේ උගන්වපු ධර්ම කරුණවල අදහන් ගැඹුරු ධර්ම කරුණක් වශයෙන් දකින්නේ නැහැ. පුද්ගලයෙක් වශයෙන් පුරුදු කරව දේවල් කියන එක. එනිසා අපිට මේ ලබාගත් ජීවිතේ නිවන කියලා කවදා හරි දවසක එකක් දකින්න පුරුදු කරන්න පටන් ගන්න අවතීර්ණ වෙන්න කියන එක මම කියන්නේ නැහැ. මා දකින්නේ අංගුත්තර නිකාය අක්කන සූත්‍රයේ සඳහන් වනා වූ ෂණ සම්පත්තිලාභීන් අපි ඔබ ඉගෙන ගන්නා වූ දුර්ලභ මනුස්සත්තන් බුද්ධෝත්පාදෝත දුර්ලභෝ දුර්ලභාඛණ සම්පatti සද්දම්මෝ දුර්ලභ පරම දුර්ලභෝ කියන්නේ ඒ අර ඛණ සම්පත්තිලාභියාට සදාම් මොන ගැසීම කියන එක තමයි මේ පරම දුර්ලභ දේ කියන්නේ. ඒක අර අක්කන සූත්‍රයේ පවතින කෙනෙකුට මොන ගැතෙනවා ලෝලේ දුර්ලභ කරුණු ඒක මනුස්සපතිලාභය අනතුරුව අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් සද්ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන හැටි මේ හේතු එකතු වීම බුදුදහමත් හේතුඵලයක්නේ සද්ධර්මයේ නැමැති ඵලයට හිමිකම් කියන්න ඕන නම් මේ හේතු එකතු වෙලා තියෙන්නේ දැන් එහිලා උත්සාහ කිරීම සුදුසුයි එකයි කරන්න ඕන. එනෝ ඔබ ඉදිරිපත් කළ මේ කාරණාවට මේ පොතේ තියෙන ඕනෑම සූත්‍රයක් ඔස්සේ අපට ළඟා වෙන්න පුළුවෙනි. නමුත් මේ වචන තුනක් තියෙන නිසා කල්යාණ පුතග්ජන එහෙම නැත්නම් මේ පුතග්ජන කල්යාණ පුතග්ජන කියන වචන ටිකක් තිබෙන නිසා මේවා ආශ්‍රයෙන් තියෙන කරුණක් පැහැදිලි කරන්න තමයි මම මේ ගත්තේ. ඔබට මා කියන දේ තේරෙනවද? ඔබේ ජීවිතය ඔබේ අසකරණාසය දිවකය එහි තුල පද ක්‍රියාත්මක වෙන්නා වූ පුද්ගල ස්වභාවය ඉක්මා යන චිත්තශායසික ක්‍රියාකාරීත්වය තේරෙනවද? තේරෙනවා නම් අන්න ඒ දේශ බලාගෙන සවන් දෙන්න මා දේශ බලාගෙන නෙමෙයි පොත දේශ බලාගෙන නෙමෙයි ඒ දේශ බලාගෙන. එතකොට මේක පැහැදිලි කරලා තිබෙන කාරණාවකයක් තියෙනවා. වෙනත් තැනක මට මතකයි මේ දෙක වෙන වෙන වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. නමුත් ඒක මතකේ ඇරුණාම සටහන් කරපු තැනක් මට හොයාගන්න මතක නැහැ. ඒ නිසා මම මේ පොත ගත්තේ මේ පොතේ යම් තැනක එක තියෙන බව මම සටහන් කරලා තිබෙනවා. ඒ අනුව සද්ධානුසාරී ධම්මානුසාරී සද්ධානුසාරී එකක් සද්ධානුසාරී සහ ධම්මානුසාරී තව එකක්. මං හිතන්නේ කල්යාණ පුතග්ජන කියන වචනේ වෙන්නේ සද්ධානුසාරී කියලා කියන්නේත්. එහෙමත් නැත්නම් අපි මෙහෙම බලමු. එවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්ථානෝ විවටෝ ප්‍රකාශිතෝ ජින්න පිලෝතිකෝ एवं स्वाख्यातो भिक्खवे मायाधम्मे उत्थाने व्योटोपकाशिते जिन्नपिलोतिके येसं मयि सद्धम्मत्तं प्रेममत्तं सब्बेते सग्गपरायणाति ඔන්න එක පදයක් තියෙනවා. තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාන ලද මනාකොට දේශනා කළ වරදක ස්වාක්ඛාත කියන එකනේ. එතකොට ඒක වැසී තිබුණා වූ මග විවෘත කරන ලදී. හෙලිපෙහෙලි කරන ලදී. තවත් ලස්සන වචනයක් තියෙනවා. මම හිතන්නේ තේරුම උන්වහන්සේගේ ඉගැන්වීම් ඔස්සේ පැහැදිලි කරගන්න ඕන. පිලෝතික කියන්නේ කඩවලු වලට ඔය පිලෝතික බ්‍රාහ්මණයා කියන්නේ තිරච්චරදී අදගත් කෙනෙක් කියන එකනේ. මෙතනත් චින්න පිලෝතික කියලා තියෙනවා. මේකේ තේරුම දිරච්ච කඩමලු කියන වෙන්න බෑ. අර මේකෙන් පෙන්වන්නේ හෙලි කරන ලදී විවෘත කරන ලදී කියන එක. එතකොට සිඳින ලද කඩමාළු ඇති බැවින් කියන එකේ තේරුම මං හිතන්නේ විසිරුවා හරින ලද බිඳ හදන ලද මිත්‍යා දෘෂ්ටි. මේ මිත්‍යා මතාන්තර. ඒවා සියල්ල සුණු විසුණු කළ බැවින් කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. නැත්තම් රෙදි කතාවක් ගන්න බෑ මෙතන. මෙසේ මොනවට දෙසූ ප්‍රකට කළ විවෘත කළ හෙළි කළ කරන ලද ඇති ධර්මෙහි මා කෙරෙහි යම් මහණ කෙනෙකුන්ගේ යම් මහණ ඕනෑ කෙනෙකුගෙන් කියමුකෝ අපි මහණ නම් පික්ෂුන් සඳහා පවණනේ ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇතනම් බුදුන් කෙරෙහි සහ ධර්මයේ කෙරෙහි ඔහු සියල්ලෝ ස්වර්ගපරායන ඇතියෝ වෙති. එතකොට ඒක සද්ධානුසාරී. ඒ කියන්නේ ස්වර්ගපරායන කියන එකේ තේරුම එතන ගත්තාම මේක පැහැදිලි කරලා තියෙන මරණින් මතු ස්වර්ගයට නැත්තම් කාමසුගතීන්ටපත් වෙනවයි කියන එක. නමුත් මේ සග්ග කියන පදේ එහෙම යොදනවද එහෙමත් නැත්නම් තවත් එහාට යොදනවද කියන එක පිළිබඳව තවදුරටත් හොයන්න ඕන කරුණක්. දැනට අපි එහෙම පිළිගනිමු. එතකොට ඒක මේ ස්වාක්ඛාත ධර්මයේ සහ බුදුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තුල මරණින් මතු ලැබෙනා වූ සුගතිගාමීත්වය. ඒ සද්ධානුසාරී පමණයි. දැන් මොකද්ද වෙන්න ඕන කියලා තියෙන්නේ? තව එකක් බලමු අපි. එවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයාදම්මේ උත්ථානෝ විවටෝ ප්‍රකාශිතෝ චින්නපිලෝතිකෝ ඒතේ භික්ඛු ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායනා. අන්න එතන පෙන්නනවා අර මොනවට දේශන ලද විවෘත කරන ලද ධර්මයේහි සහ ධර්මානුසාරීත් සද්ධානුසාරීත් වෙද්ද ඔහු සියල්ලෝ සම්බෝධි प्रतिष्ठापने කොට ඇත්තෝ හෙවත් ඉදිරියේදී අර මේ මගට පිළිපන්න අය වෙති මාර්ගඵලලාභීන් වෙති කියන වචනේ වගේ තමයි. එතකොට ආසන්න වශයෙන් මාර්ගඵලත් නෙමෙයි සමහර විට, නමුත් සද්ධානුසාරී ධම්මානුසාරී. එතකොට සද්ධානුසාරී එකක්, සද්ධානුසාරී ධම්මානුසාරී තවත් එකක්. තව ටිකක් එහාට ගියාපුවාම एवं स्वाक्खातो भिक्खवे मायाधम्मे उत्थाने विवटोपकाशितो चिन्नपिलोतिको अरवागेम ये भिक्खु කියන එක ඒසම් भिक्खु කියන එකට මට තේ ඒසම් පුද්ගලෝ කියලා දන්නත් පුළුවන්. තීනි සංයෝජනානි පහීනානි සබ්බේතේ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. මේ මනාකොට ගත්තා වූ ධර්මය භාවිච්ච කරන්නේ නම් මොකද කරන්නේ? තුන් සංයෝජනකින් සංයෝජනයක් ප්‍රහීන කළ ඒ සියලු දෙනා සතර අපා දුකට නොඇටෙන නියත වශයෙන් ඉදිරියට ගියොත් මේ රහත් බව නැත්තම් සම්බෝධිය ප්‍රතිෂ්ඨාව කොට ඇත්තෝ වෙති. මේ සද්ධානුසාරී සද්ධානුසාරී ධම්මානුසාරී මාර්ගඵලලාභී. එතකොට මොනවද මේකේ පෙන්වලා තිබෙන පාරමිතා? ස්වාක්ඛාත ධර්මයේ මනාකොට දැසලා තිබෙනවා තේරුම් ගන්න කියලා නේද තියෙන්නේ. දැන් ගැලපෙනව නේද මිනිස් බව ලබා සදහම් හමුවීම කියන එක? දැන් මේක කොතනින්ද අපි තේරුම් ගන්න ඕන? මේ ගමන මෙසේ යන්නට තව එහාටත් මේකේ තියෙනවා. අර මම පෙන්වුවේ ඔය ටිකක් තව එහාටත් ඊට පස්සේ දැන් මෙතන සෝවාන් නැත්තම් සකෘදාගාමී වෙන හැටි, එහෙම නැත්තම් අනාගාමී වෙන හැටි, අනාගාමී රූප පංචසුද්ධාවසල උපදින හැටි, රහතන් වහන්සේ කෙනෙක් වෙන හැටි මේ ධර්මයේ උදව් කරගෙන මේකේ පෙන්නනවා. ඒ සඳහා තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම මොකද්ද පෙන්වලා තිබෙන්නේ? මවපට මාතෘකාව ගත්තා. තස්මාති භික්ඛවේ යං නතුම්මාකං තං පජහත තං වූ පහීනං දීකරත්තං හිතාය සුඛාය භවිස්සති. මහණෙනි, යමක් ඔබේ නොවේ නම් එහෙමයි මේක ඇත්තේ. ඒ බහැර කරව, අත්හරින්න. ඒ ප්‍රහීන කරන ලද්දේ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස වන්නේය. මොකද්ද මේ ඔබේ නොවේ නම් බැහැර කරන්න කියලා කියන්නේ? අම්මා මගේ නෙමෙයි, තාත්තා මගේ නෙමෙයි, ඉඩකඩම් මගේ නෙමෙයි, ඒවා බැහැර කරන්න කියලාද ඔය පෙන්නන්නේ? දැන් ඔය සාමාන්‍යයෙන් කියන්නේ අම්මා තාත්තා අතහැර පැවිදුණා කියලා. ඒ බැහැර කිරීමද එතකොට? නැහැ. එනිසා අපි එක තියෙන තැනක් හොයා ගන්න බලමු උදාහරණයකින්. යං තංකින් මඤ්ඤත භික්ඛවේ. මහණෙනි, උඹලා මොකද හිතන්නේ? යං ඉමස්මින් ජේතවනේ තිනකට්ට साका पलायां तंग जानो हरय्य वा डसय्य वा यथा पच्छयं वा करय्य वे जेतवनारामे तिबेन्नावु दर केबली अरं යනවා කඩනවා නැත්නම් කැමති දෙයක් කරනවා අපින තුම්හාකම් ඒව මස්ස අම්හෝ ජනේ හරතිවා දහතිවා යතපච්ඡයන් කරෝතිනි මේ අහන්නේ මොකද්ද ජනතාව ඇවිදින් මේ ජේතවනාරාමේ වටා තිබෙන්නා වූ දර කැබලි කඩනවා නැත්නම් ගෙනියනවා කැමති දෙයක් කරනවා ඔබට මෙහෙම හිතනවාද ජනතමේ අප හැරගෙන යන්නේ වේ මේ ජනතාව අපි ගෙනියනවා අපි දවනෝ අපිට කැමති දෙයක් කරනවා කියලා හිතෙනවාද එසේ නොවන්නේ ස්වාමීනි තන් කිස්ස හේතුවකම මේ තෘණ ආදිය දර ආදිය අපගේ ආත්මය හෝ අපට අයත් දේ හෝ නොවේ දැන් මොකද්ද මේ කියන්නේ කියලා ටිකක් හිතන්න වෙනවානේ අපි උපදිනකොට මේ ලෝකෙ ඔක්කොම මෙහෙම තිබුණා. මෙතරම් දියුණු වෙලා තිබුණ නැහැ අම්මා ආකාරය. අපි මෙහෙන් ගියත් මේවා මෙහෙම තියෙනවා. මේවත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ලෝකේ තියෙන දේවල් එක්කලා අපි සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ පස්දොරින් අරමුණක් වශයෙන් ගැනීමෙන් රූපයක් වශයෙන් ශබ්දයක් වශයෙන් ගන්ධයක් වශයෙන් රසයක් වශයෙන් ස්පර්ශයක් වශයෙන් බාහිර දේ අපිට අපේ හිතේ පහළ වෙන අරමුණක් මගින් අපි අඳුනා ගන්නවා මේ අපි බාහිර දේ දකිනවා කියන එකේ ශාස්ත්‍රීය විග්‍රහය දැන් එහෙම තමයි අම්මා තාත්තා අක්කා නංගි මග් නිවාසයේ යාන වාහනේ මේ සේරමත් බාහිර දේවල්. නමුත් මෙන්න මේ හඳුනා ගැනීමේදී අපි අතින් සිදුවෙන ප්‍රමාදයක් තමයි මේ අරමුණ තුළට ඡන්දයක්, නන්දියක්, මමායනයක් එකතු වීම. ලෝකෙත් එක්කලා ලෝකය හඳුනාගෙන නිදහසේ ජීවත් වෙන්නට ලබා තිබෙන්න දී තිබුණා වූ ජීවිතය මෙහාට ඇවිදින් සුවසේ චාරිකාවක් කරලා මේවා භුක්ති විඳලා යන්න ලබා තිබුණ ජීවිතය මේ බාහිර තිබෙන දේවල් අපට එන්නේ අරමුණක් මගින් කියන අවබෝධය නැතිව මේවා අපි සිතින් තමයි හඳුනාගන්න කියන අවබෝධය නැතිව ඒ වානිසා උපදින සිතට අගයක් එකතු කරමින් ඒවා මගේ ඒවා මම මගේ ඒවා මගේ ආත්ම කියලා අරමුණ තුළ එකතු කරනවා ඡන්ද රාගයක්. අන්න එහෙමයි අපි ලෝකෙට බැඳෙන්නේ. බැඳෙන්නේ නැතුව ජීවත් වෙන පිරුණා ලෝකෙට බැඳෙන්නේ. ඒකෙන් මගේ තාත්තා මගේ අම්මා කියන්න එපා කියලා එහෙම ඕකෙන් කියන්නේ නැහැ. මා සතු දේවල් කියලා කියන්න එපායි කියලා ඕකෙන් කියන්නේ නැහැ. නමුත් අර දර ටික ගෙනියනකොට රිදෙන්නේ නැත්තේ ඒවායේ මම ආයනයක් නැති නිසා. ඒවත් මම ආයනෙන් ගත්තනම් ගෙනියනකොට පුච්චෙනකොට රිදෙනවා. දැන් මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? පස්දරෙන් ගන්නා වූ ආරම්මණයන් මගින් අපි ලෝකයට බැඳී යාම තුළ මම අයනින් ගැනීමක් කරනවා. මඤ්ඤති මඤ්ඤමානෝ ඒතං මම දැන් මෙන්න මේ සිදුවීම පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් නෑ बाहिर समाज तुल අපි අම්මා දකින්නවා තාත්තා දකින්නවා කියන කතාවේ අපිට වෙන්නේ අපිත් ඉන්නවා අම්මත් දකින්නවා කියන එක. ඉතින් ඇත්තනේ ඒක ඇත්තනේ. වෙන මොකක්ද කියන්නේ කියලා මගෙනුත් අහන්න පුළුවන්. එහෙනම් මොකක්ද ඒකෙදි සිදු වෙන්නේ කියලා. හරි. ඔව් ඒක තමයි සිදු වෙන්නේ. හොඳයි ඒ අම්මම ඒ රත්තරන් ඔරලෝසුවම ඒ ආදරණීය දරුවම ඔබ හීනෙන් දකින්නවා. දරුවන් ඉදි රත්තරන් ඔරලෝසුව කබඩ් එකේ මම්මා වැන්දේනේදී ඒගොල්ලෝ හෙලවිලාවත් නැහැ. ඔබට සිහිනෙන් පේනවා. අම්මා කරෙහි දක්වන ලෙන්ගතුකම දරුවා දක්ෙහි දක්වන ආදරය රත්තරන් ඔරලෝසුවේ තියෙන බන්ධනය දැනුත් උපදිනවා. දැන් මොනවද දැකලාද? රත්තරන් ඔරලෝසුව දැකලාද? දරුවා දැකලාද? අම්මා දැකලාද? ඒ මොකක්වත් නැතුව සිතට ආපු සිතුවිල්ල දැකලාද? මේ තමයි රහස. ඒයින් අපි නිගමනයකට එනවා. ඔව් ඒක නම් ඇත්තටම සිතට ආපු සිතුවිල්ල තමයි කෙනෙක් දෙයක් වශයෙන් දැක්කේ. ඉන්සකට මනෝද්වාරය කියන්නේ බාහිර දෙයක උදව්වක් නැතුව පහළ වෙන නිසා. පංචදාරයේදී වෙන්නේ බාහිර දේවල් උදව්වෙන් ඔය සිතුවිල්ල පහළ වෙන එකමයි. ඒක අපට ලෝකේ ජීවත් වෙන්න දීලා තියෙන වරමක්. නමුත් ඒ අරමුණ කෙරෙහි පවතිනා වූ ආස්වාදනීය ස්වභාවය තුළ ඒකත් එක්කලා ඇලිලා ගැටිලා අපි මේ බාහිර එකත් එක්කලා මේ කඹින් බඳින බන්ධනයක් නොවුනට බන්ධනයක් හට කරනවා. දැන් චිත්ත ගහපති මේක පැහැදිලි කරන්න මෙහෙමයි. චිත්ත ගහපති සංයෝජන පහක් කඩාගත්ත කෙනෙක් කියලා පෙන්වන්නේ භික්ෂුන් වහන්සේලා සාකච්ඡාවක නිරත වෙලා ඉන්නවා. එතෙන්ද එනවා. ලොකුකමක් එහෙම තිබුණේ නැහැ. උන්වහන්සේලා හිටපු ආසනවල හිටිය එතුමන් බිම වාඩි වෙනවා. ඔවුන්ට මේක විසඳා ගන්නට බැරුව මේ බන්ධනය එතුමන්ගෙන් නිමසනවා. මමයි දන්නේ ඔබ වහන්සේලා දන්නේ නැහැ කියලා අහංකාරකමක් ප්‍රකාශ කළේ එහෙම නැහැ. ඔබ වහන්සේලාගේ අවසර ලැබෙනවා නම් අන්න අර පූජනීය සංඝ මහා සංඝරත්නයේ භික්ෂු ගෞරවය කියන එක හොඳ පූර්වාදර්ශයක්. නැත්නම් අතීත සිද්ධියකින් අපිට වෙන්නන්නේ ඓතිහාසික සාධකයක් කොහොමද හැතරෙන්ට ඕන කියන්නේ. කෙනෙකුට උපමාවකින් කිව්වහම යමක් තේරෙනවා. එන උපමාවක් ගන්නම්. ගවයින් දෙදෙනෙක් එකට ගැට ගහලා හානවා. එක්කෙනෙක් කළු ගුණා අනිත් එක්කෙනා සුදු ගුණා. කළු ගුණා සුදු ගුණාට බැඳිලාද? සුදු ගුණා කළු ගුණාට බැඳිලාද? උත්තරයක් දෙන්න බෑ. කළු ගුණා වෙනයි සුදු ගුණා වෙනයි. බන්ධනේ වෙනයි. මේ දෙක බන්ධනෙන් තමයි එකට කරන්නේ. කඹේන ඒක කරන්නේ. මොකද්ද මේ කළුගන් සුදුගන් කතාව? ඉදිරියෙන් තිබෙන රූපේ ශබ්දේ ගන්ධේ රසේ වස්තු වෙනයි. ඒ වාස්යෙන් උඹේ ඇතේ පහළ වෙන ආරම්මණය වෙනයි. මේ දෙකේ කළුගුණා සුදුගුණාට බැඳිලත් නැහැ. සුදුගුණා කළුගුණාටත් බැඳිලා නැහැ. ඔබට දුක් ගෙනත් දෙන්නේ මේ දෙක අතර ඇති කරන මඤ්ඤමානය. ඒ තමයි කඹේ. ඉතින් අපි මේක තේරුම් ගන්නනේ ඕන. අන්න එහෙනම් අපට අර ජේතවනාරාමයේ තියෙන දේවල් ගෙනිච්චට හරියට මම ගෙනියනවා කියලා හරි මට ආයිත් දේවල් ගෙනියනවා ඊට හරි රිදෙන්නේ නැහැ. දැන් රිදෙන්නේ මමත්වෙන් අරගත්තාම චිත්තාභ්‍යන්තරේ ඒකට අයිතියක් ඒක පාලනය කිරීමේ ඕනකමක් ඒක මට ඕන විදිහට වෙන්න ඕනකමක් තියෙනවා. සමාජයේ පේන මට ඕන විදිහටයි තේරෙම වෙන්න ඕන කියලා තාත්තත් එහෙම කියනවා. ආයතන ප්‍රධානියත් එහෙම කියනවා. සහතම් සරවර සැමියොත් බිරිඳන් බිරියවරුන්ට එහෙම කියනවා. මේ ගෙදර මට ඕන විදිහට වෙන්න ඕන කියලා. මම හිතන්නේ බමුණුගාව ඕක තමයි තිබුණේ. අනිත් අයට සිතන්ට අය නිදහසේ අයිතියක් නොදුන්න එක. නෑ. මේ බුදු සමය කියලා කියන්නේ මිනිස්සෙකුට සිතේ නිදහස තියෙන, නිදහසේ හිතන්න තියෙන දෙන්නෙක් එකතු වෙලා කතා කරලා කෙනෙකුට යටත් වෙන්න නෙමෙයි එකඟතාවයකට ඇවිදින් වැඩ කරන්න තියෙන එකක්. इक मव सह पियातुल सहोदरया सह सहोदरयातुल नेत्तम सैमिया सह बिरिंदतुल ගැටුම් දුරදිග නොයන අවුල් දුරදිග නොයන හොඳ නම්‍යශීලී පිළිවෙතක් අත්හදා බලනවා නම් ඔය අලුතෙන් විවාහපත් වෙන යෝලවල් අපි හැමෝට ආපුවාම පිරිත් අනුදේශනා කරද්දී අනුශාසනා කරලා ඕක පිළිකුල් ලෝකේ ගන්න දෙයක් නැහැ කියලා කියන්නේ අපි කවදාවත් සුන්දරත්වයේ විඳින්න සමසද්දා සමසීල සමසාමක සමපඤ්ඤා කියලා බුදුරජාණන් වහන්සේගේ කේන්දරයේ කොටු හතරක් තියෙනවා. මෙන්න මේක ගැළපෙන්නේ නැත්නම් ගලප ගන්න. එතකොට ජීවිතය ලස්සන වෙයි කියලා අපි කියන්නේ. ඒ වගේ මා දකින්නේ විඳින්න දුන් ජීවිතයක් අපට තියෙනවා. අප විසින් නැති කරගන්නා වූ මේ වරද නැත්නම් මඤ්ඤමාණය අපට දුක් ගෙනත් දෙනවා. දැන් මේක මේ කොහෙන්ද හොයන්න ඕනේ? මෙහෙම කිව්වට මේක අගින් ආවා වගේ. දැන් මොකද්ද මමත්වෙන් ගන්නත්තේ? තව එහාට ගත්තාම හොයාගන්න පුළුවන්. වචනයක් හොයාගන්න බලමු. අර තස්මාතිහ බික්කවේ යන්න තුම්මාකන් තම් පජහත කිනි කීට එහා පැත්තට මොනවද තියෙන්නේ බලමු. කිංචි බික්කවේ නම් නතුම්හාකං මහන්නේ මොනවද ඔබේ නොවන්නේ? මාන්නේ කියන එක වෙනුවට ඔබ දාගන්න ශ්‍රාවකයන් නැත්තම් තවන් දෙන්න ආයෙ කියලා. රූපම් බික්කවේ නතුම්හාකං තම් පජහත තං හෝ පහිනං දීකරත්තං හිතාය සුඛාය භවිස්සති. වේදනා බික්කවේ නතුම්හාකං තම් පජහත සාවෝ පහිනා දීකරත්තං හිතාය සුඛාය භවිස්සති. සංඥා බික්කවේ නතුම්හාකං තම් පජහත සාවෝ පහිනා දීකරත්තං හිතාය සුඛාය භවිස්සති. සංඛාරා බික්කවේ විඥානා බික්කවේ. ආ දැන් මොකද කියලා තියෙන්නේ? අර තනකොළ හරි අර අම්මා හරි අර තාත්තා හරි අර රත්තරන් හරි මේ බාහිර තියෙන දේවල් කොහෙන්ද අපි දැනගන්නේ? දැනගන්නේ ඇසේ රූපයක් මගින්, කනේ ශබ්දයක් මගින්, නාසයේ ගන්ධයක් මගින්, දිවේ රසයක් මගින්, කයේ පහසක් මගින් සියල්ල. සබ්බං ඕබික්කවේ දේසිස්සාමේ හත් රූපයත්, කනස් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. දැන් අපි එකට නමක් තියමු. අරමුණ රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය. අරවැය උදව්වෙන් සිතේ පහළ වෙන දේ. ඒකේ අපි ඇති කරගන්නා වූ පෞද්ගලිකත්වය තමයි මේ ඡන්දය, රුචිකත්වය, අරුචිකත්වය කියන්නේ. අරක එළියේ තියෙනවා. ඒකට වුණා වුණත් ඒක වෙනස් වෙන ස්වභාව අපට පාලනය කරන්න බෑ. අපි මෙහෙ නවත්ත ගන්න හදනවා. එහෙනම් ලෝකේ තියෙන ඕනෑම දෙයක් රූප, ශබ්ද, ගන්ධ, රස හෝ පවපින ධානය හෝ දැනගනු ලබන්නේ පංචස්කන්ධයක් මගින්. අන්න එක ඉගෙන ගන්න ඕන. පංචස්කන්ධය කියන්නේ කය කියලා හින්නේ නැතුව, පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ කියලා හින්නේ නැතුව, රූප රූපය වේදනාවෙන් විඳ, සංඥාවෙන් හඳුනා, සංඛාරයෙන් බැඳි, විඥාණයෙන් දැනගන්නවා පංචස්කන්ධය. පංචස්කන්ධ ධර්මතාවයට චන්ද රාගය එකතු කිරීම මඤ්ඤමාණය පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්න හේතුවයි. අන්න ඔබේ යමයක් ඔබේ වුණා දැන්. ඒක තමයි යමක් ඔබේ නොවේ නම් දැන් ඔබේ වෙලා තියෙන්නේ. මම නොවන, මගේ නොවන දේවල් මම මගේ වෙලා තියෙන්නේ. මිනිසා අර මොකක්ද ඒකට කියන්නේ, ඔය ලෙහන්න දුන්නාම නූල් බෝලයක් අවුල් වෙලා තියෙනකොට ලෙහා ගන්න බෑනේ. එහෙම නැත්නම් ප්‍රහෙලිකාවක් කියලා කියනවා. නොතේරෙන දෙයක් යන අපබ්‍රංශයක් කියලා කියනවා. සසර ගුද්දොක් ගෙනත් දෙන්නා වූ සසරට බැඳෙන అలවන ප්‍රහෙලිකාව අපබ්‍රංශය අපට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කුද්දලයක් වශයෙන් හෙව්වට හොයාගන්න බෑ. ඔය ගෙදර දොරේ තියෙන අත්දැකීම් ටික ලබන්න ඕනේ, අත්කලමතාන යෝගින්ගේ අත්දැකීම් ටික ලබන්න ඕනේ. දෙකේමත් ඕක නැහැ කියලා තේරුම් ගත්තාම බුදු වෙනවා කියන එකේ තේරුම මෙන්න මේ අපබ්‍රංශේ නැත්තම් මේ ගැටේ අර පෙන්වන්නේ පිලෝතික, චින්න පිලෝතික අයින් කළා කියලා. මේක වසා පවතිනා වූ දි රාගිය නැත්තම් පරණ අදහස්, හනමිටි ටික අතෑරියා කියලා ඔය කියන්නේ. एक बुधुनगे दක්ම අනතුරු ඒක ඇසුරු කළා වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ දැක්ම බවට පත් වුණා. ඔවුන්ටත් මේ ලෝකෙත් එක්කලා තියෙන බන්ධනේ නිදහස් වෙන්න උන්වහන්සේ කියලා දුන්නා. ලෝකෙ හැමමත් තියෙනවා ඒ මොකටද ඒව මොකවත් නැති වෙන්නේ අතහැරෙන්නේ නැහැ. මේ තන්පජහත කියන එකේ තේරුම අර ස්කන්ධ පංචකයට එන මමත්වේ අතහරින්න. ඇයි? ඔබේ නොවේ නම් කියන්නේ මොකද්ද? ඒක අපි අරන් තියනවා ඒතන් මම යතමස්මෙන් ඒසෝ මේ අත්තා නැත්තම් මගේ මම මගේ ආත්ම කියලා. නමුත් අපට ලෝක විදිහට තියාගන්න බෑ. ඒක වෙනයි මේ සිතුවිල්ල වෙනයි. එහෙනම් මේ මමත්වෙන් ගැනීම දුක් ගෙනත් දෙන්නේ නම් මමත්වෙන් ගැනීම අතහරින්න තන් පජහත කියන එකේ තේරුම. ඉතින් මේකට අද ලෑස්ති වෙලා පාරමිතා සම්පූර්ණ කරන්න කල්පනා කරන්න ඕනේද? මෙතනින් එහා පැත්තට සද්ධානුසාරී නොවුනොත් ධම්මානුසාරී නොවුනොත් පාපගාමී වුනොත් ඔය මොකක්වත් අතහැරලා මිනිස්සක්කම අතහැරලා වෙන කොහරියයි. ඔය අති දීර්ඝ සංසාර ගමන ඇවිදලා හුඟක් දේවල් භුක්ති විඳලා තමයි ඔය ඇවිත් ඉන්නේ. ඉතින් වටම යනවා වෙනුවට තේරුම් ගත යුතු මූලික දේ තේරුම් ගන්නට අවධානය යොමු කරන්න වෙනවා. එතකොට ඔබේ සිත තුළ අරමුණ හට ගන්න හැටි සහ ඒක සසරට බැඳෙන හැටි තේරෙනවා. අරමුණ මගින් සසරට බැඳෙන හැටි. ඒකට කියන භව බන්ධනය කියලා. අන්න එහෙම ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න ගිහින් පස්දොර ආශ්‍රිත මනෝලෝකයක් හදාගෙන ඒක තියෙන දේවල් තියෙනවා කියලා ඒකත් එක්කලා ඇලිලා ගැටිලා පස්දොර සහිත කය ඇතෑරෙනකොට අර ලෝකේ ඇතෑරෙන්නේ නැහැ. ඒක සිතුවිල්ල තියෙන නිසා. දැන් ඒකේ බහුල වශයෙන් නැති දේවල් ඔස්සේ භවගාමී. පාපේ බහුල නම් ඒ පැත්තට, පින බහුල නම් ඒ පැත්තට. දැන් මේකේ අතීතයේ කොතරම් ඈත ඉඳලාවද කියලා හොයන්න බෑ. දැන් තේරුම් ගන්න. මේ අපේ ජීවිතයක් තුළ එතනින් එහා පැත්තට මේ අපිට තිබෙන මේක අතහරින්න තියෙන අකමැත්ත, තවත් ඉස්සරහ ජීවිතයකට තියෙන කැමැත්ත, මේවා ඇයි මෙහෙම හැදෙන්නේ කියලා. ඒවා තියෙන නිසා, ඒවා මගේ නිසා, ඒවා විඳින්න ඕන නිසා, ඒවත් ඔබ සාස්වතවාදියෙක් නිසා. මතක තියාගන්න. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නවා සාස්වතවාදී කියලා එකක් වචනයක්. නමුත් Taman මේවා මේ බාහිර අපිත් ඇත, බාහිර ලෝකේ දේවලුත් ඇත, විඳීමකුත් ඇත කියලා සාස්වතවාදයට අහු වෙලා ඉන්න බව දන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් සියුම් දේවල්. සාමාන්‍යයෙන් පොතක තියෙන අපි කිව්වකෝ ඒක අභ්‍යාසයක් තියෙනවා, ගණන් 100ක් තියෙනවායි. ඔය 100ම ගුරුවරයා කියලා දෙන්නේ නැහැ. එක ආදර්ශයක් විතරයි කියලා දෙන්නේ. ඒක වටා තමයි සියල්ල ගොනු කරලා තියෙන්නේ. අන්න වගේ සියලු සත්වයෝ ගැන, එහෙම නැත්නම් උපදින පංචස්කන්ධ සියල්ල ගැන තථාගතයන් වහන්සේට එලි කරලා දෙන්න වෙලාවක් නැහැ. එක තුලින් සියල්ල දකින්න. දැන් පජහත නෙමේ නප්පජහත තමයි කරන්නේ. ඇලෙන ගැටෙන එක. අන්න ඔබ මෙතන වචනයක් මතක් කළ දෙන මන් දන්න හැටියට මං හිතන්නේ මේ පෘථග්ජන මට්ටමේ සිට අන්න දැන් උතන තමයි ඉන්නේ. ඔය පෘථග්ජන කියන්නේ මොකක්ද? ඔය ඇහැට, ඇහැ තුළ පහළ වෙන අරමුණ රූප වේදනා සංඥා සංකාර පහක් බව දන්නේ නැති, සිතයි කයත් දෙකක් බව දන්නේ නැති, ඒකට එන දේවල් මගේ මම මගේ මගේ ආත්මකට ගන්නාට පෘථග්ජනයයි කියනවා. දැන් පෘථග්ජන මට්ටමට මොනවද හම්බ වෙන්නේ? තමන් ගත කරන ජීවිතයට එක් රැස් කරගන්නා වූ පාප ධර්මයන්ට, පුණ්‍ය ධර්මයන්ට, ධාන ධර්මයන්ට කැලයට ගිහින් කළොත් භවගාමීත්වය. එහෙනම් භවගාමිත්වය හම්බ වෙන්නේ පෘථග්ජනයින්ට. කල්යාණ පෘථග්ජන මේ හම්බ වෙන දේවල් පිළිබඳව යම් ආකාරයකට ලබාගත් දේවල් අහිමි වෙන එක තුල හරි සෑහීමකටපත් වෙන්න බැරි එක තුල හරි මොකක් හරි කාරණයක් නිසා මොකද්ද මේ ලෝකේ මේ මොකනවටද මේ පොරාල්ලන්නේ කොතරම් මහන්සි වුණත් තුන් වේලයි ගන්න පුළුවන් ඒක ඇඳුම අඳින්න පුළුවන් යනකොට මේ ඔක්කොම ගෙනියන්නේ නැහැ දාලා යනවා නමුත් දාලා යගන්න බැරිකමක් තියෙනවා කියලා හැම හිතනකොට ලෝකයේ පිළිබඳ වෙන විදිහකට තේරෙනවා ලෞකිකය ලෞකිකයේ දුකයි ලෞකිකයේ තියෙන විට ලෝකෝත්තරේ නැහැ ලෝකෝත්තරේ හැම වෙලේම ලෞකිකේ නැහැ ලෞකිකේ මේ ලෝකේ තියෙනවා ලෝකෝත්තරේ මරුණෙන් පස්සේ තියෙනවා කියලා මම හිතන්නේ නැතුව ලෝක කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහ කියලා තේරුම් අරගෙන එක කියන්නේ ඒකට අයත් කියලා ගන්න. එතකොට පංචස්කන්ධයට එන දේවල් මගේ මම මගේ ආත්ම කොටගත් ලෞකික ඔන්න ඔහමයි මිනිසු लौकिक सैप लौकिक सैपाई के रंग एक मे हदागन मे मुलाव बेहरकट पजहत बुधुन्वहां से बेहरकला श्रावक इंट सनसील इंडोन्न मेन्न मे बंदने कटल दान में इली अलगुना विनाय सुदुगुना विनाय विसराती वास्तु विनाय एक पहलवन अरमुण विनाय කඹ මේ මේ කොහොහු වලින් හරි නයිලෝන් එකෙන් හරි කඹයක් නැති වුණාට අර චන්දරාගය කියලා කියන්නේ බන්ධනය. එතකොට බන්ධනේ දුක් ගෙනත් දෙන්නේ. රූපය හරි ප්‍රසාද ගෝචර රූප බාහිර ඇසේ පහළ වෙන සිතුවිල්ල හරි ඒකේ රූපය හරි නෙමෙයි. බාහිර වස්තුවක් නෙමෙයි. දැන් මෙතන මේ සියුම් දේ සියුම් ධර්මතාවය මේකට අහුවෙන්න මුලා වෙන්න මොන බුදුබණක්වත් දැනගන්න ඕන නෑ. ලෝකේ ඉන්න ඔක්කොම කරන්නේ ඒක තමයි. නමුත් ගැලවෙන්න එච්චර ලේසි නෑ. ගැලවෙන්න උත්සාහ කරන්නාටත් බුදුරජාණන් වහන්සේගේ සදහම් මාවත හමුනොනොත් මාරයා මං මුලා කරනවා. මග වරද්දනවා. අපි දන්නේ මග වැරද්දීමක්. ඔබ දන්නවා පව් කරලා අනාගත ජීවිතේ අපායට හදාගත්තොත් මග වැරදිලායි කියලා. ඒ පව් මම නිසා නේද? පව් වලට මායාවකට වෙච්ච නිසා නේද? පව් උපාදාන වෙච්ච නිසා නේද? අනර ඒකේ තියෙන දුක් විපාකයේ කටුක බව තේරුම් ගත්තාම කෙනෙක් පවෙන් බැහැර වෙන්න ගත්තාම මායාව උපාදානෙන් මිදෙන්න දෙන්නේ නැහැ. උපාදානයේ තුල පින හොඳයි කියලා ගන්න දෙන්න. දැන් ගමන තව පැත්තකට හැරෙව්වා. හැබැයි මාර විජිතය තුල තමයි. අපි ඒක හොඳයි කියලා බාර ගන්නවා. අපි රැට්ටු බව අපට තේරෙන්නේ නැහැ. දැන් අතන ස්කන්ධ පංචකේ පවමඤ්ඤමානය. දැන් ස්කන්ධ පංචකේ පිනමඤ්ඤමානය. අයියෝ මේකේ හම්බ වෙන්නේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ මේකේ ඉඳලා හරියන්නේ නැහැ. තව එකක් හොයන්න ඕන. දැන් චිත්තාභ්‍යන්තරය ගවේෂණය කරනවා. ඔය රූප ශබ්ද ගන්ධ රස එන අරමුණු එක දුකයි කියලා ඔවට එන්න නොදී වෙන එන තැනක හිත පිහිටුවාගෙන පුරුදු කරනවා. අර මායя ඔතෙන්වත් හොරෙන්ම එනවා. පවමමත්යෙන් ගත්ත පුරුද්ද පිනට ආවාගේ පිනමමත් ගත්ත පුරුද්ද ධානයටත් ගිහින් ඒකේ තියෙන සුවේ නිසා. දැන් පිනේ තියෙන සුවේ නිසා ඒකට ඇලෙනවා ධානය උිට වඩා සුවයක් තියෙනවා. ඇයි? කෙලෙස් ස්වභාවය යට වෙලා මේ සංසුන් සමාධිය එන්නේ නැහැ. එහෙනම් මෙතන හරීම සංසුන් ස්වභාවයක් තියෙනවා. ඒක නිවීමම තමයි. නමුත් ආයතනයක් නිසා පිරිහෙනවා. නැත්නම් එහි පසුවේ වෙනසක් මා දකින්නෙත් නැහැ. ඒ නිසායි රැවටෙන්නේ. මම දැන් සත්‍ය දැකලා අවබෝධ කරලයි කියලා. මේක ඇතුලේ මඤ්ඤමානේ හෙවත් ආත්ම කොට ගැනීම රිංගගෙන ඉන්නවා උපාදානය. අන්න එහෙම මේ භව චක්‍රය තුල දියුණු වෙන්න උත්සාහ කළාට අර ගහක බැඳලා ඉන්න ගවයෙකුගේ කඹය ටික ටික දිග කරනවා වගේ ළඟ මීටර් 5ක් ඇතුළත යන්න පුළුවන් 10ක් ඇතුළත යන්න පුළුවන් 20ක් ඇතුළත ඇවිදින්න දික් කරනවා නිදහස වැඩි වෙනවා නමුත් කහේ ගැට කහපේක ලිහිලා නැහනේ අන්න ඒ වගේ භව බන්ධනයක් තුල තමයි මේ සැරම තියෙන්නේ ඒක තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ අන්න එතකොට දැන් අර අපි ගන්නවා බුදුන් ධර්මයේ කෙරෙහි සද්ධාව දැන් බුදුන් පිළිමේද ශරීරයේද ඔය සාමාන්‍ය අහිංසක අම්මලා ගාව බුදුම සද්ධාාවක් තියෙනවානේ සිවුරටත් ආදරෙයි ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් නැගිටිනවා පිළිමයක් කරුණොත් ඕක විසි කරන්න කැමති නැහැ විහාරෙන් ගෙනත් තියලා යනවා හුඩ් එකක් යට බෝගහක් හැදුනත් ඕක කපන්න කැමති නැහැ බලන්න ඒකද ඔය සද්ධානුසාරී කියන්නේ නෑ සද්ධාව කියන පදයට අර්ථයක් තියෙනවා තෙරුවන් කෙරෙහි පැහැදීම කියලා තෙරුවන් වලට වර්තමාන අර්ථය බුදුන් පිළිමය ධර්මයේ බණපොත සංඝයා හාමුදුරුවෝ මම නම් ඒකට කියන්නේ ආරි සත්‍ය තෙරුවන් වෙනකොට අපි හදාගත්ත සම්මත තෙරුවන් කියලා මේ තෙරුවන්ට වඳින්න පුදන්න පුළුවන් හැබැයි සරණ යන්න බෑ එනිසා සරණ යන්න පුළුවන් තෙරුවන් කියන එක මීට වඩා ගැඹුරු කරුණක්. ඒක එදත් පුළුවන් අදත් පුළුවන් හිටටත් පුළුවන්. ඒ බුදුන් අර්ථයත් අර වගේම හොයන්න වෙනවා. ප්‍රතිමා කලාව එන්න පෙර ප්‍රතිමා බුදුන් හිටියේ නෑ. ඒ වගේම අවුරුදු 45ක් විතරයි උන්වහන්සේ වැඩ හිටියේ ඊට පෙර හිටියෙත් නෑ බුදුන් පස්සෙත් නෑ. එහෙම ගත්තහම තථාගතයන් වහන්සේ වදාළ අර්ථයක් සමග ගලපන්න බෑ ධර්මයේ දකීද බුදුන් දකී ඒ කවුද ඒ ධර්මයේ දකීම දකින බුදුන් කවුද අන්න ඒ බුදුන් කෙරෙහි පැහැදීම වෙන්න බැයිද මේ සද්ධානුසාරී කියලා කියන්නේ එතකොට සද්ධානුසාරී පුද්ගලයාට අනුගමනීය ප්‍රතිපදාවකට යන්න බැරි වුණාට ඒ පිළිබඳ අචල සද්ධාාවක් තියෙනවා ඒ නිසාම කෙලෙස් පැත්ත යටපත් වෙලා යනවා. එබැවින් සද්ධානුසාරී පුද්ගලයාට ජීවිතාවසානයේදී සුගතිගාමීත්වය. මොකද මේ පැහැදීම තුළ ධර්මයට පැහැදෙනවා කියන්නේ බණවලට පැහැදෙනවා කියලා හිතන්නේ. ඔය තෙරුවන් කෙරෙහි පැහැදීම සද්ධාව කියන එකේ අධිගම ආගම කියලා දෙපැත්තක් තියෙනවානේ. අර පුද්ගලය වශයෙන් බුද්ධ ප්‍රතිමාවට නැත්තම් ධර්ම පුස්තකයන්ට පූජනීය මහා සංඝරත්නයට පැහැදීම තමයි ආගම සද්ධාව කියන්නේ. ආගම කියන්නේ පිරිහෙන. අර ඇතුළත ප්‍රතිපත්තිමය ස්වභාවයෙන් තේරුම් අරන් ඇති වෙන්නා වූ අවබෝධය තමයි අධිගම සද්ධාව කියන්නේ. නමුත් මේක තේරුණාට අර පටිසෝතගාමී ප්‍රතිපදාව යන්න හම්බ වෙන්න ඉස්සර වෙලා ජීවිතෙන් සමුගත්තොත් ඔහුට තමයි මං හිතන්නේ සද්ධානුසාරී කියලා කියන්නේ. තව ටිකක් එහාට යනකොට සද්ධානුසාරී ධම්මානුසාරී දෙකම අන්න එතකොට තමයි ඔය මේක තවත් අර්ථයක් එක තැනක මා දුටුව මට හොයාගන්න බැරි වුණා දැන් මේ තියෙන අර්ථය අනුව මම මේ කියන්නේ එයා ගැන මොකද කියන්නේ මොනවා කරගන්නවා කියලාද කියලා තියෙන්නේ ඔව්හු සියල්ලෝ සම්බෝධි පරායන සද්ධානුසාරිනෝ ධම්මෝනුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායනෝ කියන්නේ රහත් වුණා කියන එක නෙමෙයි පෙන්වන්නේ. ඔවුන් ඒ මාර්ගයට වැටුණා. අනුසාරී කියන එකේ මාර්ගයට වැටුණා. තව එහාටයි සිද්ධ වෙන්නේ. එහෙනම් බුදුන් පදයට අපට තේරුම් ගන්න බැරි පංචස්කන්ධේ අනාත්ම නම් වූ අර්ථයක් තිබෙන බව ධර්මපදයට පොත වෙනුවට නිර්වාණයට ධර්මය කියලා තියෙන බව ඒක එතෙන්ට යන්නයි මේ ඕනේ කියලා තේරුම් ගන්න පුළුවන් වුණාම තාමත් සංයෝජන තුන තුල තමයි ඉන්නේ. හැබැයි මොකද අනුගමනීය ප්‍රතිපදාවට එන්න බෑ. සංයෝජන කියන්නේම උපාදාන. සංයෝජන කැඩීම කියන්නේ උපාදානෙන් මිදීම. තේරුම් ගන්න ඕන කාරණාව ඒකයි. නමුත් ඔවුන්ගේ මේ අවබෝධය ඔවුන් ඉදිරියට ගෙන යන සුළුයි. එහෙනම් අපට මේකේ එන්න ඕන මා දකින්නේ අවබෝධය තුළ ඉදිරියට යෑමක්. ඒක මං හිතන්නේ පුරුදු කිරීමක්. අර දස පාරමිතා වශයෙන් ගන්න නැතුව මේ පුරුදු කිරීම පාරමිතා වශයෙන් ගත්තාම නම් මේ ජීවිතය තුළ ලැබෙන කාරණය තුළ පුරුදු කරන්න ඕන. දැන් ඊට පස්සේ තමයි අර ඒවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මා ධම්මේ උත්ථානෝ මම ධර්මයේ මතු කරලා දුන්නා, විවෘත කරලා දුන්නා, ආවරණ අයින් කරලා දැම්මා. අන්න යම් කිසි කෙනෙකුට මනාවකට ධර්මය උදව් කරගෙන ධර්මයෙහි යම් කෙනෙක් තුන් සංයෝජන කෙනෙක් ප්‍රහීන කළේද අන්න දැන් මේ ඉස්සරහට පාර දැන් මෙන්න මේ සංයෝජන තුන සම්බන්ධයෙන් පෙන්වනු ලබන්නේ අත්තිබික්කවේ ආසවා දස්සනාය පහතබ්බා. මේක තේරුම් යාම තුළ සිතින් අතහැරී යාමක්. ඒකම තමයි අර ත්‍රිපිටකයේ පුරා පවතින බණාසාසෝවාන්වය කියන්නේ දස්සනාය කියන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට තේරෙන එක. දැක්මෙන් නුවණින් දැක්මෙන් මේ බන්ධන සිඳී යනවා. ඒක ජීවිතේ පුරාම තියෙන එකක් නෙමෙයි. අරමුණක් තුළ භව බන්ධනය හේවත් අරමුණු සක්කාය දිට්ඨිය බැඳීම. සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය තේරෙන්න ඕන, බැඳෙන හැටි තේරෙන්න, කැඩෙන්න. සක්කාය දිට්ඨිය සංයෝජනයක්, කැඩීම මිදීමක්. කොහෙද තියෙන්න ඕන සක්කාය දිට්ඨිය? මේකයි මගේ කියන එකද? නෑ. අර මතක් කරපු ඇසේ රූප වේදනා හැමුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙන එක සක්කාය. එළිය තියෙන එකට බැඳෙන එක භව බන්ධන නැත්නම් දිට්ඨිය. නන්දිය. දැන් රූප වේදනා සංඥා සංකාර පහ මම කොට ගත්තාම ඒක පංචස්කන්ධ වෙනුවට පංච උපාදානස්කන්ධ වුණා. උපාදානස්කන්ධ වුණොත් ඒක දිට්ටි සසරට බැඳුණා. දැන් එකක් කැඩුණට ඉවර වෙනවද? අපි දන්නේ ඒක සක්කාය දිට්ටි කැඩුණා එතනින් ආයේ නැහැ කියලා දිගටම කවදාවත්. දැන් මම දකින්නේ මේ භව බන්ධනේ මෙතන සිඳෙන්න පටන් ගන්නවා, කැඩෙනවා. අතරක් නැතුව යන ගමන. ස්කන්ධ පංචකේ අල්ලා ගැනීමෙන් මග හැදෙනවා. අල්ලාගත්තේ නැතුව ඉන්නවා නම් ඒකට අයිති දේ සිද්ධ වෙනවා. අල්ලා ගැනීමෙන් මමත්වයෙන් ගන්න එකට නිත්‍ය සුඛාත්ම කියනවා. අල්ලා ගන්න නැතුවම සිදුවන දෙයට අනිත්‍ය දුක්ඛානාත්ම කියනවා. එහෙනම් ඔය අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බලන්න කියලා කියන්නේ අල්ලා ගන්න නැතුව ඉන්න කියන එක නේද? ඒ ඉතින් උපාදා පරිත්තස්සනංච විකෝ වික්කවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච කියලා නැද්ද? විචිකිච්ඡාව පිළිබඳ විවරණයක් මා මේ ළඟදි කළා. සැක නැති වෙන හැටි. බාහිර ලෝකයක් සැක නෙමෙයි. මේක හේතුඵල ධර්මයක් බව සැක නැති වෙන එක. මිනිසා සාස්වත හා උච්ඡේද දෘෂ්ටි දෙකට බැඳිලා භව බන්ධනයටපත් වෙලා ඉන්න බව. නමුත් ඒවා ඔස්සේ අපි ලෝක පිළිබඳව මවන උපකල්පනයන් තියෙනවා කියලා හිතාගත්තාම තියෙනවා සංකල්පයේ සාස්වත දෘෂ්ටි බව. ඔබ ඒවට සම්බන්ධ වෙන්නේ විපාක ලැබෙන්නේ තියෙන නිසා නෙවෙයි. ए हेतुवे ඵලය නිසා බව පැහැදිලි වෙන එකටයි සැක ඉදිරි වීම කියලා කියන්නේ. ඒ හින්දා විචිකිච්ඡා සංයෝජනය කියන එක එච්චර ලේසියෙන් සැක ඉදිරි අපට සැක නැහැ කියවට හරියන්නේ නැහැ. ඒක දුක්ඛ සමුදය ගාමිනී ප්‍රතිපදාවයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි දෙක පිළිබඳව අන් අයගේ කියාදීමක් උදව් වෙන්නේ. නමුත් අන් අය කියා දුන්නා වෙනුවට තමන්ගේ අවබෝධය බවට පත් වෙනකොට තමයි. දැන් ඉතින් උපන් දවසේ ඉඳලා නැත්තම් මෑත කාලේ ඉඳලා හැමෝම පුද්ගලයේ වශයෙන් ශික්ෂාපද සංවරයේ ඉන්නේ. ඒකම තමයි බුදු සමය කියලා කල්පනා කරන්නේ. ඔවුන් කාටවත් කල්පනා වෙන්නේ නැති කාරණයක් තමයි උදේ පන්සලට ගිය කෙනා මධ්‍යස්ථානට ගිය කෙනා සිල් සමාදන් වෙලා හවස වෙනකන් ඉන්නවා. එතකොට උදේ ගත්ත සිල් කැඩෙන්නේ නැත්තේ හවස දක්වා රකින්න හින්දා. කවුද? පුද්ගලයෙක්. එතකොට නොනස් වෙන පුද්ගලයෙකුට නේද ශික්ෂාපද දීලා තියෙන්නේ. අර සුදු හරි සිවුර හරි අඳවලා තියෙන. ඒ අපිට පිටින් පේන හැටි. කාගෙද ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් උපදින ස්කන්ධ පංචකයේ මොහොතෙන් මොහොතට නැසෙමින් පවතින්නේ. ස්කන්ධ පංචකයේ ආත්මය සසර ගමනේ හේතුවයි. අනාත්මය ස්කන්ධ පංචකයෙන් පංචකයට බලන්න ඕන මේ භව නිරෝධය සඳහා. කොයි ශික්ෂාපදයේ රැකලද ස්කන්ධ පංචකයේ භව නිරෝධය හම්බ වෙන්නේ? මොනවා දැකලාද? එතකොට ශික්ෂාපද සංවරයට පහර ගහන්නේ ඒක නවත්තන්නේ නැහැ. Tamange මුලාව කැඩෙනවා. එහෙම ඔබට පාසල්පත හෝ දහම් පාසල්පත උගන්වන්නේ නැහැ. අපිව බේරලා තියලා හිතා ලාමක අර්ථයකින් සීලබ්බත පරාමාසය උගන්වනවා කියලා. ධර්මශ්‍රවණයෙන් කැඩෙනවා කියන්නේ ඒකනේ. පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධය බවට පත් වෙන කාරණය තුළ බවබන්ධනය සිදුවෙන්න සහ දුකට පත්වෙන හැටි එලි කරන බුදුරජාණන් වහන්සේ උපාදානෙන් මිදීම තුළ දුකින් මිදෙන්න පුළුවන් බව ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන විවිධ ධර්ම න්‍යායෝස්සේ දේශනා කරලා තියෙනවා. අපි මේ ස්කන්ධ පංචකය ගැන කය කියලා හිතාගෙන ශික්ෂාපද සමාදානයක් වැඳගෙන මල් පහන් පූජා කරගෙන නිවන් ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. පින් නම් සිද්ධ වෙයි. ප්‍රාර්ථනය කියන එක නම් එහෙම හරියන්නේ නැහැ. ඒකට අදාළ දැනට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන, තේරුම් ගන්න ඕන. දැන් මා හිතනවා මම යන පුද්ගලයානව මම ඒ අරමුණේ ඉන්න කෙනා. මමත්වෙන් ගත්තොත් බැඳෙනවා, ගත්තේ නැත්නම් ස්කන්ධ පංචකේ නැතෙනවා. එතකොට ස්කන්ධ පංචකේ එහාට මොකුත් යන්නේ නැහැ. ඇත්ත සිද්ධිය. ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් හටගෙන නැතෙනවා. නමුත් ඒ හේතුන්ගේ ඵලය තුළ අවිද්‍යා හේතු තියෙනවා, අතීත හේතුත් තියෙනවා, වර්තමාන හේතු තිබීමකුත් නිසා ඒක අවිද්‍යා පත්‍ය සංඛාරා වලට ගොදුරු වෙනවා ස්කන්ධ පංචකය. අතීතෙනුත් වෙනවා, වර්තමානෙත් නිමා කරන්න නැතුව අනාගතයට හේතුත් තියෙනවා. ඒක පව තුලත්, පිට තුලත්, ධානය තුලත් භව බන්ධනය. දැන් මෙතනින් එහා පැත්තට මේ කඩන එක නේද තියෙන්නේ. කාමරාග ව්‍යාපාද තුනී කිරීම, විනාශ කිරීම කියලා පෙන්වන්නේ මේ ස්කන්ධ පංචකේ උපාදාන නොකර ඉන්න එක. අර යංකෝ භික්කවේ න තුම්හාකං තම් පජහත. දැන් පජහත තමයි අතහරින එක. ඉතින් මේක තේරුම් ගන්න ඕන නේද? දැන් උතනදී ලස්සන සිද්ධියක් කියන්න තියෙනවා. එක එක භාවනා මාර්ග, එක එක ශික්ෂාපද, එක එක ප්‍රතිපදාවල අපි යනවා ලෝකයය. මේ බුදුන් වහන්සේ තමන් කරපු දේම වික්ෂුන් වහන්සේලාට වදාරලා තියෙනවා. උන්වහන්සේලා කරපු දේ පොතපත්වල තියෙනවා. අපිටත් ඒකම නේද කරන්න තියෙන්නේ. ස්කන්ධ පංචකේ ආත්මකට ගැනීමෙන් සසරයට බැඳේ ඕන කෙනෙකුට හරි. ස්කන්ධ පංචකයේ ආත්මකට නොගැනීමෙන් අවසන් වීමෙන් ඔහු අනිත්‍ය දකින කෙනෙක් බවට පත් වේ. ඒක ඕන කෙනෙකුට හරි. මේක තේරෙනකොට වෙනත් භාවනාවක් ඕන කියලා හිතෙනවද ඔබට? ක්‍රම ස්කන්ධ පංචකයේ අනාත්මය උපාදානණු අවසන් වෙන ක්‍රමයක් නැත. එක් 1980 हत्तप असुहो असु असुप अतर अतट पत्च पुंति पोतक කියවගෙන යනකොට භාවනා යන කුමක්ද කියලා මේක ඒ කාලේ මට තේරෙන්නේ නැති වාක්‍යයක් තියෙනවා. ලෝකේ පවතින සියලුම විදර්ශනා අනෝන භාවනා ක්‍රම තථාගතයන් වහන්සේ වදාළ දේවල් නොවේ කියලා ඒවා විවේචනය කරලා සැබෑ භාවනාවට ක්‍රමයක් නැත කියලා ලියලා තියෙනවා. ඒ විදිහටම මට මේක පාඩම් හිටිනවා. මොකද්ද මේ කියලා තියෙන්නේ? එදා ඉඳලා තමයි හොයන්නේ. ඒ හොයපු දේ ඇත්ත බව 2005 වෙනකොට 6 වෙනකොට තේරෙනවා මට. ඔබත් හොයන්නකෝ මොකද්ද ඒ කියන්නේ කියලා. එතකොට කල්යාණ පු탁ජන අතහැරී සද්ධානුසාරී අතහැරී ධම්ම සද්ධානුසාරී ධම්මසාරත් අතහැරී ඊට පස්සේ मार्ग फललाभी वे मेकत् मार्ग फलयाक्ट मे मार्गे ससरट बेंदन मार्गे नोबदन मार्गे गन्नकोट मिदीममय फले एकतमय धर्मेट फेमिनीम एबेविन मे लबागत जीविते मे सिद्ध्य सियुम तेरुम मरगन ඔබට ඒ සඳහා අභ්‍යාස කරන්න අවස්ථාව ලැබෙනවා. හැමදාම ඉරපාලා නින්දට යනතරම ඔබට අවස්ථාව ලැබෙනවා. අද දවස පුරා හෙටත් මේ අවස්ථාව යලිත් ලබා දෙනවා. ඒක හැමදාම වර්තමානයේ. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ඔබ ලෝකෙට මුණගස්සලා ඒවා ආශ්‍රයෙන් ඔබේ හිත ඇතුලේ තියෙන දේවල් එළියට එනවා දීලා ඔන්න ඔබ කියලා පෙන්නනවා. මේක තේරුම් ගන්න ඉස්සලා ඔබ හදාගත්ත ඔබේ හිතේ තියෙන කුණු ටික දැන් මේ ටික අයින් අයින් කරන්න ඕන. උපන්න කුසල් දුරු කිරීම සිහින් ඉඳලා ඒක දුරු වෙන්නේ මෙතන අනාගතයට හේතුවක් නොතැබීම තුළ. ඒක නූපන්න කුසල් නොඉපදීම. එතකොට සසර ස්කන්ධ පංචකය තුළ උපාදාන නොවි අවසන් කිරීම සසර භව බන්ධන සිදින සසර කඩන හැටි සසර නිමා කරන හැටි. ඒකට මට නම් වෙනම කිසිම ක්‍රමයක් බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ නැත්තෝක ආර්ය පරපුර කරලා තිබෙන්නේ නැත්තෝක කරන්න ඕනේ නැත්තෝක මේ උගන්වන ධර්ම න්‍යාය වෙනස් වෙන්න පුළුවන්. ඒව ඔස්සේ වෙන්නේ අන්තිමට ඕක තමයි. දැනට ඔබට මේව හම්බ වෙනකොට ඔබේ හිත ඇතුළත තියෙන දේවල් වෙන නිසා තමයි පිළිකුල ලැජ්ජාව දුක ආදී වශයෙන් ඒ මම ඔබේ හැටි ඔව ටිකක් අයින් වෙලා යනකොට ලෝකෙ දිහා බලන් ඉන්නකොට ඔය සේරම හරි වැරදි හොඳ නරක සුවඳ ගඳ කොහොම පෙනෙයි? ඇහැට පෙනෙයි, කනට ඇහෙයි. ඔබ ටිකක් ඔබේ ඇතුළත දේවල් අයින් කරගත්තා නම් තේරෙවි. ඔක්කොම පේනවා. ඒවත් එක්කලා අවශ්‍ය ගණදිනු කරන්නත් පුළුවනි. ඒවා ඔබට කිසිම තර්ජනයක්, පීඩනයක් ඇති කරන්නේ නැති බව, ඔබ සංසුන්ව ඉන්න බව. හේවත් නිවන අත්විඳින බව, නිවන්සුව විඳින බව තේරේවි. එහෙනම් නිවන වහගෙන නිවන් හොයන්න මහන්සි වෙන්නේ නැතුව නිවර්ණ ධර්ම අයින් කරගන්නක බලන්න එතන නිවීම ඇති. ඉතින් මෙබඳු ධර්ම දේශනාවක් මාධ්‍ය තුලින් කිරීමට අනුග්‍රහක දායකත්වය ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙමින් ඔබ ඇතුළු නරඹන සවන් දෙන හැම දෙනාට කල්යාණ පු탁ජන භාවයේ සද්ධානුසාරිත්වයේ ධම්මානුසාරිත්වයේ ඉක්මවා ආර්ය භාවයට පත් වෙන්න මේ සම්බුදු දහමේ අනුගමනීය ප්‍රතිපදාව විවෘත වෙන වර්තමාන යුගයේ නොනැසපෑ දේවායි කියන ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. දායකත්වයේ අංක 222න් 4 මිරිස්සේන මා කන්දන මඩපාතල පිළියන්දල පදිංචි චනාලී දෙව්මිනි මහත්මිය හා පවුලේ සැම මම හිතන්නේ වචනේ හරි ඇති වැරදි නම් සමාවෙන්න වනාලී කියලා නෙමෙයි ඇත්තේ චනාලී කියලා මුද්‍ර දෝෂ තියෙනවා නම් චනාලී දෙව්මිනි මහත්මිය ඇතුළු පවුලේ සැම අරමුණු අතර සැප්තැම්බර් මාස 10 වන දින 19 සැප්තැම්බර් මාස 19 වන අද දිනට එදෙන 30 වන ජන්මදිනයේ යෙදුණු මලින්ද විජේකෝන් මහතාට තව වචනයක් එකතු කරන්න ඕන. සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් භාවය සහ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමු. ජන්මදිනයේ යෙදෙනවා නම් අනිවාර්යෙන් සුබ උපන් දිනයක් තියෙන්න ඕන. එමෙන්ම චනාලී දෙව්මිනි මහත්මියගේ දෙමව්පියන් වන MD ජයසේන මහතාටත් සාන්ති ඉන්ද්‍රානි මහත්මිය හා පවුලේ සැමටත් මලින්ද විජේකෝන් මහතාගේ මෑණියන් වන ඉන්දිරා විජේකෝන් මහත්මිය පවුලේ සැමටත් निरोग निरोगी सुपद भावे लभी चिरजीवनी सल सेवा धर्मज्ञाने पहलवें पुण्य शक्ति हेतु एवा धर्मज्ञानेट कीनोट वडा एकट කියන්නේ ආගතං ඉමං සද්ධම්මන්ති සද්ධර්මයට පැමිණීමේ සම්මා දිට්ඨිය මෙට වසර 10කට පෙර පරලෝසපත් මලින්ද විජේකෝන් මහතාගේ පියාණන් වන CB විජේකෝන් මහතාටත් දායකත්ව දරුව සීල දෙනාගේ පවුල මේ පරලෝසපත් සීලම ඥාතීනුත් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් ඇතනම් පින් අනුමෝදන් වී ඒ ජීවිත සුවපත් කරගනිත්වා. මතු භවයකදී සද්ධර්මයේ වටහාගෙන සියලු දුක් කෙලවර කරගනිත්වා. කරුණී දේශකයන් වහන්සේටත් සම්මා දිට්ඨික දෙවියන්ටත් උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු ආසනා වේවා. දැනට පවතින කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින සියලු දෙනාටත් මේ වසංගතය දුරු කිරීම සඳහා අපකප විශ්වය කරන සියලු දෙනාටත් ලක්කසිල වාසයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී ධර්ම අවබෝධය පිණසම मैं पुण्यकर्मे पुण्य धर्मे हेतु आसना वेवा कियाद प्रार्थना करनो मैं पैतुम सियाल बहुसत प्रार्थना यहापत प्रार्थना नमुत प्रार्थना कलपमणि सफल वे है अदाल क्रिया मार्ग अपनी गांधवन कीनिक उबसह सवंदिन है मम तेरुम गांधवन अपि अपि आरक्षा विंटोन सा इतकोट तमय मी उदरीन गेलवेन्नी एवेन मूल्यदायकत्य दर उपंदलेन धर्मदानयक दीमतुल සුබ උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සදහම් වටහා ගන්නට දීර්ඝායස ලැබේවා. දුක් කෙලවර කරන්න ලැබේවා. අනිකුත් සෑම දිනාටම සදහම් අවබෝධය තුළ මානසික දුක ඉවත් කර ගන්නට අවශ්‍ය අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගැනීම තුළින් ඉහාත්ම වශයෙන්ම නිවන සැනසෙන ජීවිතයක සුවය අත්විඳින්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මොහක්ඛයෝ නිබ්බානං